හයි කොහොමද ඉතින් ඔන අලුත් වීඩියෝ එකක් කරන් ආව ඔයාලා ගාවට ලංකාවේ දැන් බොහෝ කාන්තාවන් තමන්ගේ හැම පැහැපත් කරගන්න එහෙමත් නැත්නම් සුදු කරගන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ ඉතින් මේ නිසාම ගොඩාක් වෙලාවට බ්ලීචින් අන්තර්ගත වෙලා තියෙන ස්කින් ලයිට්නින් ක්‍රීම්ස් ස්කින් වයිට්නින් ක්‍රීම්ස් බ්‍රයිට්නින් ක්‍රීම්ස් මේ වගේ දේවල් ආලේප කරනවා හැබැයි ඉතින් මේ දේවල් වලින් හැම ඩැමේජ් වෙනවා කියලා දැන දැන වුණත් තමන් සුදු වෙන්න තියෙන ආසාව හින්දා මේ දේවල් භාවිතා කරනවා භාවිතා කරාට පස්සේ තමන්ගේ හැමේ ඇති වෙන විවිධ ගැටලුකාරී තත්වයන් ගැන මැසිවිලි නගනවා හැර ගොඩක් දෙනෙක් මේ සඳහා ප්‍රතිකාර ගන්නේ නැහැ. මුලින්ම කරලා දාන්නේ තමන් කරගෙන යන ඔක්කොම ස්කින් කෙයාර් රූටින්ස් නතර කරලා දාලා බේබි සබන් වගේ දෙයක් ගාලා ඉන්න එක තමයි. හැබැයි මේ හරහා තමන්ගේ හැම තවත් ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් අද දවසේදී මම කල්පනා කරා කොච්චර මේ දේවල් ගන්න එපා කියලා කියලාත් ඕගොල්ලෝ ගානවා නම් අඩුවතරමේ තමන්ගේ හැම රිකවර් කරගන්නේ කොහොමද කියලාත් අනිවාර්යයෙන්ම දැනුවත් කරන්නට ඕනේ කියලා. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොහොමද මේ බ්ලීචින් කරපු ස්කින් එකක් නැවත රිකවර් කරගන්නේ කියලා. ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අපි වයිට්නින් ක්‍රීම්ස් බ්ලීචින් ක්‍රීම්ස් භාවිතා කරාම අපේ හැමට විය හැකි දේවල්. පළවෙනි දේ ඇවිල්ලා අපේ හැම ගොඩක් තුනී වෙන්න පුළුවන්. ඒ වගේම අපේ හැම ගොඩක් ඩ්‍රයි වෙන්න පුළුවන්. ඇතැම් අයගේ මූණේ හොඳටම ගෙඩි කුරුලෑ වගේ තත්වයන් දාන්න පුළුවන්. ඉතින් මීටත් අමතරව සමහර අයගේ ස්කින් එක ඕවර් ඩ්‍රයි වෙලා ගොඩක් රින්කල්ස් සැගී සිටුේෂන්ස් එන්නත් පුළුවන්. මීටත් අමතරව පිග්මන්ටේෂන් තත්වයන් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කරුණු කාරණා තමයි ඔයාගේ බ්ලීචින් ක්‍රීම් එක ගෑවට පස්සේ හැමත වෙන්න පුළුවන් දේවල් තියෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ අපේ ඇඟට එකතු වෙලා තියෙන ටොක්සින්ස් ටික අපේ ඇඟෙන් ෆ්ලෂ් කරලා දාන්න ඕනේ. පළවෙනිම දේ ඇවිල්ලා අපි දවසට ලීටර් 2හමාරක් 3ක් අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම වතුර බොන්න ඕනේ. අපේ ශරීරයේ තියෙන ප්‍රමාණය අනුව අපි බොන්න ඕන වතුර ප්‍රමාණය හරියට දැනගෙන මේ වතුර ප්‍රමාණය දවසකට පරිභෝජනය කිරීම ඉතාමත්ම වැදගත්. මේ තියෙන ටොක්සින්ස් ටික ෆ්ලෂ් කරන්න ඕන. දෙවෙනි කරුණ තමයි අනිවාර්යෙන්ම ඔයා ඔයාගේ හැමත ඇලෝවෙරා ජෙල් එහෙම නැත්නම් කොමාරිකා එකතු කරන්නම ඕනේ. මොකද ඔයාගේ හැමේ පිලිස්සීම් තත්වයක් ඇති වෙලා තියෙන එක අපිට පාලනය කරගන්න තියෙන හොඳම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි ඇලෝවෙරා කියලා කියන්නේ. විශේෂයෙන්ම ඇලෝවෙරා අන්තර්ගත කළ තියෙන නිෂ්පාදනයෙන් වැඩි වශයෙන් භාවිත කිරීමෙන් ඔයාගේ හැම අපිට ඉතාමත්ම යථාර්ථත්වයට පත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඇලෝවෙරා වගේම තමයි තවත් ඉතාමත්ම වැදගත් ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි සීවීඩ් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ සීවීඩ් ජෙල් එකක් වුණත් ඔයාගේ හැමට එකතු කර ගැනීමෙන් ඔයාගේ හැම අපිට ඉක්මනින් ප්‍රතිසංස්කරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මීටත් අමතරව ඊළඟ නිෂ්පාදනයේ ඔයා අනිවාර්යයෙන්ම භාවිත කරන්න ඕනේ SPF 50ක්වත් තියෙන ලයිට් වේට් සන් බ්ලොක් එකක්. විශේෂයෙන්ම මෙන්න මේ කොසාරෙක්ස් එකේ තියෙන ඇලෝවෙරා SPF 50 කියන නිෂ්පාදනයත් ඉතාමත්ම හොඳයි. නැත්නම් ඇලෝවෙරා නිෂ්පාදනයක් තියෙනවා ඇරෝමා මැජික් එකේ. හැබැයි ඒකේ තියෙන SPF 30ක් විතරයි මට මතක විදියට. මේ මෑතකදී මම භාවිත කරන්න ගත්ත Skin 1004 කියන බ්‍රෑන්ඩ් එකේ එන මෙන්න මේ SPF ක්‍රීම් එක. මේකෙත් SPF 50ක් තියෙනවා. ඒ වගේම මේක ජෙල් බේස්ඩ් එකක්. ඉතාමත්ම මයිල්ඩ් කවරේජ් එකක් තමයි තියෙන්නේ. හැබැයි SPF 50ක ආරක්ෂාවක් අපිට ලබා දෙනවා. ඉතින් මෙන්න මේ වගේ හැමට ඉතාමත්ම ලයිට් වේට් ගොඩක් හෙවි ඒවා දාන්න එපා. අනිවාර්යයෙන්ම ගෙඩි දාන්න පුළුවන්. ලයිට් වේට් SPF 50ක්වත් තියෙන සන් ප්‍රොටෙක්ෂන් එකක් භාවිත කිරීම ඉතාමත්ම වැදගත්. මොකද ඔයාගේ හැම ඔල්රෙඩි ඩැමේජ් වෙලා තියෙනකොට ඔයා අවුවට යනකොට කිසිම ආරක්ෂාවක් නැතුව ගියොත් එහෙම මේ ඩැමේජ් එක තව ටිකක් වැඩි වෙන්නට පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මේ වගේ ස්කින් බ්ලීචින් ප්‍රොඩක්ට් එකක් භාවිත කරනවා නම් නැත්නම් කරලා ඉවර වෙලා ඔයාගේ ස්කින් එක හොඳටම ඩැමේජ් වෙලා තියෙනවා නම් මේක රිකවර් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ කියපු ස්ටෙප්ස් එක ඔයා කරන්නම ඕනේ. ඊළඟට තවත් දෙයක් තමයි මෙන්න මේ එක්ස්ෆෝලියේටර්ස් එහෙමත් නැත්නම් ස්ක්‍රබ් එකක් භාවිත කිරීම. මම දැකලා තියෙනවා සමහර වෙලාවට බියුටි ක්ලිනික්ස් වලට ගිහාම මේ බ්ලීචින් ක්‍රීම්ස් භාවිත කරලා හැම තුනී වෙලා තියෙනවා මදිවට. දැන් මේ මැරිච්ච හැම අයින් කරගන්න ඕන කමට ගොඩක් හාෂ් එක්ස්ෆෝලියේටර්ස් ගොඩක් දෙනෙක් භාවිත කරනවා. විශේෂයෙන්ම ඔයා බ්ලීචින් ක්‍රීම් එකක් ගාන එක්කෙනෙක් නම් ගාලා තියලා මේ වගේ හැම ඩැමේජ් වෙලා තියෙන එක්කෙනෙක් නම් කොයිම වෙලාවකවත් ගොඩක් හාෂ් ග්‍රැනියුල්ස් තියෙන ස්ක්‍රබ්ස් වර්ග භාවිත කරන්න එපා. ඔයාගේ හැම තවත් ඩැමේජ් වෙලා තවත් තුනී වෙන්න පුළුවන්. ඔයාට ගොඩක් හොඳ වෙන්නේ කිමිකල් එක්ස්ෆෝලියේටර්ස් ඒ වගේම මයිල්ඩ් ස්ක්‍රබ්ස් වගේ දේවල් තමයි ඔයාලට වඩාත් සුදුසු වෙන්නේ. ඉතින් මේ වගේ ස්ක්‍රබ් එකක් ඔයාට පුළුවන් සතියකට එක දවසක් වගේ භාවිත කරලා ඔයාගේ මැරුණු සෛල ඉවත් කරගන්න. ඕනෝට වැඩිය කරන්න යන්න එපා. මොකද ඔයාගේ හැම කොහොමත් තුනී වෙලා තියෙන එක තව ටිකක් වැඩිපුර තුනී වෙන්නට පුළුවන්. ब्लीचिंग क्रीम्स गानायट तीन लोकम गेटलुकारी तत्वयक तमा तमंगे एसवट प्रदेश इता इक्मंट वियपत्वीम गुडाकुलाट रिंकल्स एन्न गान्नवा टिकक अवपहव एन्न गान्नवा मेवगे तत्वयन एन्न पुलुवा मेकट मूलिक करुणा कैविल्ल कोहोमत अपे मूने हमट वडा अपे एसवट प्रदेशे तीन सम टिकक तुनी वेडी इतिन ब्लीचिंग क्रीम्स गैवट पस्से अपे तीन मूने सम तुनी वेनवा हा समानम अपे एहवटे तीन हमत ईट वडा तुनी वेन्न पटन गान्नवा मे हरहा ओयागे हम एल्ला वेटेन्न पुलुवा रिंकल्स वगे देवल अति वेन्न पुलुवा ए वगेम टिकक वेडीपुर
අවපැහැගැන්වෙන්නත් පුළුවන්. මේ නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ ඇස්වලට ප්‍රදේශය පරිස්සම් කරගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම අයි ක්‍රීම් එකක් ගන්න ඕනේ. ඒ වගේම අර මං කලින් කිව්ව SPF ක්‍රීම්ස් ගාද්දි ඇස්වලට ප්‍රදේශයටත් මේ SPF ක්‍රීම් එක ගන්න අමතක කරන්න එපා. මේ හැම දෙයකටම අමතරව ඔයාට පුළුවන් ඔයාගේ මූණට හොඳ ෆේස් පැක්ස් වර්ග එකතු කරන්න. විශේෂයෙන්ම නැචරල් ඒවා එකතු කරනවා නම් තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඔයාට ගොඩාක් සුදුසුයි ජනට ආයුර්වේදයේ එන පිම්පල් කෙයා පැක් එක. ගොඩාක් හොඳ පැක් එකක් මේක. පිම්පල්ස් විශේෂයෙන්ම තියෙනවා නම් මේක ඉලිමිනේට් කරන්න. ඒ වගේම ඔයාට gederedi හදා ගන්න පුළුවන් ෆ්ලෙක්ස් සීඩ්. එහෙම නැත්නම් හන ඇට කියලා කියනවා. මේක වතුර චුට්ටකට දාලා හොඳට බොයිල් කරාම මේක ජෙල් එකක් බවට පරිවර්තන වෙනවා. මේ ජෙල් එක ඔයාට පුළුවන් ඔයාගේ හමේ ආලේප කරන්න. මේ හරහා ඔයාගේ ස්කින් damages අපිට ඉත ඉක්මනින්ම මේක ප්‍රතිසංස්කරණය කරගන්නට පුළුවන් වෙනවා. ඉත මේ හැම දෙයකටම අමතරව තවත් ඉතාමත්ම වැදගත් දෙයක් තියෙනවා. ඒ ඇවිල්ලා කොලජන්. විශේෂයෙන්ම ඔයාගේ හැම මේ ආකාරයෙන් ඩැමේජ් වෙලා තියෙනකොට ඔයාගේ හැම ඉත ඉක්මනට ප්‍රතිසංස්කරණය කරගන්න නම් ඔයාට අත්‍යවශ්‍ය දෙයක් තමයි ඔයාගේ ශරීරයේ තියෙන කොලජන් ප්‍රමාණය මනාව මේන්ටේන් කරගෙන යන එක. ඉත විශේෂයෙන්ම අපිට පුළුවන් කොලජන් සප්ලිමන්ට් එකක් ආකාරයෙන් මේක ලබා ගන්න. ඉතින් කොලජන් බූස්ට් එකක් වගේ ලබා ගන්න පුළුවන් නම් මේ හරහා ඉත ඉක්මනින්ම ඔයාගේ හැම වෙලා තියෙන ඩැමේජස් අපිට රිකවර් කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක වරදවා තේරුම් ගන්න එපා. මේ හැමදේම කියන්නේ බ්ලීචින් ක්‍රීම් ගාන ගමන් මේ දේවල් කරන්නත් පුළුවන් කියන එක නෙමෙයි. කරන්න පුළුවන් හැබැයි මේ ඇවිල්ලා අපේ හැම පරිස්සම් කරගන්න කොටස පමණයි මම ඔයගලට කිව්වේ. හැබැයි මේ බ්ලීචින් ක්‍රීම් හරහා ඔයාගේ අභ්‍යන්තරය ඇඟ අභ්‍යන්තරයේ වෙලා තියෙන ඩැමේජස් කොච්චර වෙලා තියෙනවද මේව ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්ද කියලාවත් අපිට හිතා ගන්නට බෑ. ඉතින් මේ වීඩියෝ එක වරදවා තේරුම් ගන්න එපා. මම මේ බ්ලීචින් ක්‍රීම් ගන්න, වයිට්නින් ක්‍රීම් ගන්න අනුබල දෙනව නෙවෙයි. හැබැයි මේ ගැටලුකාරී තත්වයට යම් හෝ පිළියමක් දෙන්න ඕන හින්දා තමයි මේ වීඩියෝ එක කරන්න මම තීරණය කරේ. මොකද බියුටි ක්ලිනික්ස් වලට අපි ලංකාව වටේ ට්‍රැවල් කරනකොට ගොඩාක් දෙනෙක් එක කතා බහ කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගොඩක් දෙනෙක්ගේ ස්කින් ඇනලයිස් කරන්න පුළුවන් වුණා. ඉතින් මේ හරහා මම දැනගත්ත එකම දේ ඇවිල්ලා ලංකාවේ තියෙන ලොකුම ගැටලුකාරී තත්වෙලා තියෙන මේ හැම සුදු කරගන්න, පැහැපත් කරගන්න භාවිතා කරන ක්‍රීම්ස් වර්ග. ඉතින් මේ හරහා හැමතෙම වෙන ඩැමේජ් එක. ඉතින් ගාන්න කොච්චර එපා කියලා කිව්වත් ඕගොල්ලෝ ඒ දේ අහන්නේ නැත්තම් අඩුම තරමේ ගාන ගමන් කොහොමද හැම පරිස්සම් කරගන්න කියලාවත් කියලා දෙන්න ඕනි කියන එක හිතෙච්ච හින්දා තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් මගේ පෞද්ගලික මතය ඇවිල්ලා පැහැපත් වෙන්න ඕන තරම් हेल्थी विधि तीन वैद्यवरुण हर अपने लबागन पुलवा देवल तीन इसरा मैं मे गेन अनिवार्य अनुवाद करना थिंक मे वगे देवल तीयागन अपनी नुदन मे किसीम क्वालिटी का नैति ब्लीचिंग क्रीम्स हमट इकत कर जीवते पवा अन लकरगाने पा ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාට උදව් වෙන්නේ නැති විශේෂයෙන්ම ඔන්නවා බ්ලීචින් ක්‍රීම් පාවිච්චි කරන කෙනෙක් නම් එහෙම නැත්නම් පාවිච්චි කළ ස්කින් එක ඩැමේජ් වෙලා තියෙන කෙනෙක් නම් ඔයාගේ හැම කොහොමද නැවත මේක ප්‍රතිසංස්කරණය කරගන්නේ කියන එක අද දවසේ දිගෙන ගන්න නැති කියලා මං විශ්වාස කරනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බුමු. තාමත් channel එක subscribe කරලා නැත්නම් දැම්මම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවොත් එක්ක බෙදා හදා ගන්න, social media වල share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. Bye.